සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥා නාලිකාව තුලින් ලෝකේ පුරා විසිරුවා හරින ධර්මදේශනා අතරින් තවත් එක් ධර්මදේශනයක් ධර්ම දානමය පින්කමක් හැටියට දේශනා කරව ගන්නට පින්බර දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා නොම්බර 91 පෙරකොම් මාවත උයන් දන කුරුණෑගල පදිංචි අනෝමා විජේසිංහ බන්දුල චිත්‍රා රූපිකා දීපා මධ්‍යම බණ්ඩාර මාලනී යන සහෝදර සහෝදරයන් පිරිස විසින් සදැහැති දායකත්වය දරලා තිබෙනවා. අරමුණ 2022 සැප්තැම්බර් මාස 20 දිනට දෙවර්ෂ පූර්ණයේ යෙදෙන රේණුකා වෙරල්ලගම සොහොයුරියටත් පරලෝසපත් දෙමව්පියන් ඇතුළු සියලුම මියගිය ඥාතීන්ටත් අපවත්ීව දාළ සියලුම සංඝරත්නයටත් ධර්ම දාණයෙන් චනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී නිර්වාණ සුවය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් අමා මහ නිර්වාණ සුවයම ලැබේවා. එමෙන්ම සුජීවත්ව සිටින සියලුම ඥාති මිත්‍රාදීන්ටත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අරමුණු ඇතිව මාතෘකාවක් කෙවලා තියෙන ධර්මදේශනය ධර්මානුශාසනාව සඳහා මේ ජීවිතයේදීම නිවීම පිණිස උපකාර වන දහම් කරුණු කීපයක් පහදා දෙන්න. නිවනින් නිවෙන්න නම් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන් නැවත සකස් නොකර හිටියොත් නිවෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයන් නැවත සකස් නොකර හිටියොත් නිවනින් නිවෙනවා. ඒ කියන්නේ සංකත ධර්මයන් නැවත සංකත ධර්මයන් බවට පත් කරගන්නේ නැතුව ඒක අසංකත ධර්මයක් හැටියට පත් කරගත්තොත් සංකත ධර්මයන් ඒ තමයි නිවීම. අසංකත ධාතුව කියන්නේ නිවීම. එවත් නිවන. සංකත කියන්නේ ප්‍රත්‍යයෙන් සකස් වූ ධර්මයට. තර ලෝකේ ධර්මතා දෙකයි. සංකත අසංකත. එහෙනම් අපි සංකතයෙන් සකස් සංකතයෙන් කියන්නේ ප්‍රත්‍යයෙන් සකස් වෙන. ඒතර ප්‍රත්‍යයෙන් සකස් වෙන ධර්මයන් නැවතත් අපි ප්‍රත්‍ය කරගත්තොත් අපට අසංකත ධාතුව නම් අරමුණ වෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන් නැවත ප්‍රත්‍ය කර නොගත්තොත් කියන්නේ උපකාර කර නොගත්තොත් එනං අසංකත ධාතුව අරමුණ වෙනවා. ඒ කියන්නේ නිවන අරමුණ වෙනවා. දැන් මොකද්ද මේ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන්? විඥානයේ ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක්. නැවතත් විඥානයක්ම හදනවා නම් ඒතර අසංකත ධාතුව අරමුණ වෙන්නේ නෑනේ. ඒතර විඥානය අතීත භවයේ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක්.
වර්තමාන භවෙත් ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක්. අනාගත භවෙත් ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක්. එතකොට අතීත භවයෙන් ප්‍රත්‍යයෙන් හටගත් ධර්මය වර්තමාන භවයට ප්‍රත්‍යයි. ඒ කියන්නේ පල ධර්මයෙන් නැවත ප්‍රත්‍ය ධර්මයක් බවට පත් වුණා. දැන්තර වර්තමාන භවෙත් අපි මේ පල ධර්මය සකස් කරගත්තා. අපි නැවත ඒක ප්‍රත්‍ය කරගන්නවා. ඒ කියන්නේ මොකක්ද ඒක? නැවත අපි විඥානයක් හදනවා. නැවත විඥානයක් හැදුවොත් කොහොමද අසංකත ධාතු අරමුණු කරන්නේ? අසංකත ධාතු අරමුණු වෙන්නේ. හැබැයි රහතන් වහන්සේටත් විඥානයක් හැදෙනවා. ඒතරත් රහතන් වහන්සේ අසංකත ධාතු අරමුණු කළා නැද්ද? අරමුණු කළා තියෙනවා. අපි හදන්නේ ඒ විඥානය විතරක් නෙමෙයිනේ. අපි ප්‍රතිසන්දිය සඳහා විඥානයක් හදනවනේ. අපි අර ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත ප්‍රත්‍ය කරගෙන ප්‍රතිසන්දියක් සඳහා විඥානයක් හදාගන්නවා. රහතන් වහන්සේ ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත ඵල ධර්මය නැවත ප්‍රත්‍ය ධර්මයක් කරගන්නේ නැති නිසා නැවත අර ඵල ධර්මය හටගන්නේ නැහැ. ඒ තමයි විඥානය, ප්‍රතිසන්දි විඥානය. මේ කතා කළේ ප්‍රතිසන්දි විඥානය ගැන. එහෙනම් වර්තමාන භවයේ අපට විඥානයක ප්‍රවෘත්තිය, විඥානයක පැවැත්ම තියන්නේ ප්‍රති. ඒ කියන්නේ උපකාරයෙන්. එහෙනම් අපි ඒ උපකාරයෙන් සකස් වෙන ධර්මතාවයන් නැවත ඵල ධර්මයක් හැටියට සකස් කරගත්තේ නැත්තම්, ප්‍රත්‍ය ධර්මයක් හැටියට සකස් කරගත්තේ නැත්තම් අපි නිවෙනවා. ඒ කොහොමද? දැන් අපිට ප්‍රතිසන්දි විඥානයක් අපි හදාගත්තනේ. ඒ හදාගත්තේ පෙරභවයේ සංකත ධර්මයක් හින්දානේ. සංකත කියන්නේ ප්‍රත්‍යයෙන් සකස් කරගත්තනේ. එතකොට ඒකට ප්‍රත්‍ය වුණේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිච්ඡාභි සංකාර. ඒ කොහොමද? දැන් අපි දන්නවා පුඤ්ඤාභි සංස්කාර කියන්නේ පින්. ඒ මත අපි විඥානය පැවැත්තුවා. අපුඤ්ඤාභි සංකාර කියන්නේ අකුසල්. අපි ඒ මත විඥානය පැවැත්තුවා. ආනිච්ඡාභි සංකාර කියන්නේ ධාන. ඒ මතත් සිත පැවැත්වුවොත් එහෙනම් අසංකත ධාතුවටපත් වෙන්න ලැබෙන්නේ නැවතත් සංකතයක් හදාගත්ත ඵල ධර්මයක් භුක්ති විඳින්න. ඒ කියන්නේ හේතුවක් හදාගත්ත ඵල ධර්මයක් භුක්ති විඳින්න. දැන් විඥානයක් තියෙන බව අපට පැහැදිලිනේ. එතකොට මේ විඥානේ හැදුනේ කොහොමද? එතකොට අර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්ඡාභි සංකාර. තව තියෙන කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. මේ කාය සංස්කාර කියන්නේ මේ කය පවත්වන්න ආස්වාස ප්‍රාස්වාස දෙක ඕනේ. හුස්ම ඇතුල් වීම පිටවීම ඕනේ. පිට වෙච්ච හුස්ම වෙනුවට නැවත හුස්මක් ඇතුල් නොනොත් එතනින් වර්තමාන ප්‍රවෘත්ති ඉවරයි. එනේ වර්තමාන පැවැත්ම ඉවරයි. ඒක කාය සංස්කාරයයි. වචී සංකාර තියෙනවා කුසල අකුසල. ඒ තමයි බොරු කීම වචී සංකාරයක් අකුසල. බොරු කීම වචී සංකාරයක් අකුසල. කේලම් කීම වචී සංකාරයක් අකුසල. පරුෂ වචන කතා කිරීම අකුසල. වචී කර්මයක්. වැඩකට නැති හිස් වචන කතා කිරීම වචී කර්මයක් අකුසල. සත්‍ය ප්‍රකාශ කිරීම කුසලයක්. සත්‍ය ප්‍රකාශ කිරීම, ඇත්ත කතා කිරීම, සත්‍ය
සත්‍ය කතා කරනවා නම් යම්කිසි කෙනෙකුට කතා කරන්න තියෙන්නේ තථාගත ධර්මයි. ඒ එකලෝකේ පරම සත්‍යයක් නිසා. එයාට කතා කරනවා නම් එයා වචී කර්මයක් කරගන්නවා නම් කුසලපක්ෂේ එයාට කරන්න තියෙන්නේ ධර්ම සාකච්ඡාවක්. ධර්මය ගැන කතා කිරීමක්. තථාගතයන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් ගැන කතා කිරීමක්. මහා සංඝරත්නයේ ගුණයන් හා ඥානයන් ගැන කතා කිරීමක්. අන්න වචී කර්ම කුසල. ඒතර බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුසවචන කියන්නේ, වැඩකට නැති හිස් වචන කතා කරන්නේ, ඒවා කතා කරනවා නම් වචී කර්ම අකුසල. ඒ අපුඤ්ඤාභි සංස්කාරය. ඒතර පුඤ්ඤාභි සංස්කාරය. කතා කරන එක වචී කර්මය, පුඤ්ඤාභි සංස්කාර වෙන්නේ අපි කතා කරනවා තථාගතයන් වහන්සේගේ අරහං ගුණය ගැන. තවත් කායක හරි. අපි කතා කරනවා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය ගැන. අපි කතා කරනවා තථාගතයන් වහන්සේගේ විජ්ජාචරණ සම්පන්න ගුණය ගැන. අපි කතා කරනවා සුගත ගුණය ගැන. අපි කතා කරනවා ලෝකවිදු ගුණය ගැන. තේන කතා කරන්න ඕන තරම් දේවල්. අපි කතා කරන අනුත්තර පුරුෂ ධම්ම සාරත්‍ය නැමැති ගුණය ගැන. අපි කතා කරන සත්තා දේව මනුස්සානං නැමැති ගුණය ගැන. වචී කර්ම කුසල. අපි කතා කරනවා බුද්ධ ගුණය ගැන කතා කරනවා. අපි කතා කරන භගවාන නැමැති ගුණය ගැන. එතන කතා කරන්න දේවල්. තේන කුසල. ඒවා වචනයෙන් කරගන්න කුසල. අපි කතා කරනවා පංච නීවරණ ගැන තවත් කෙනෙක් එක්ක. එවෙන් මිදෙන ආකාරය කතා කරනවා. අපි කතා කරනවා කෙලෙස් ගැන. ඒ කෙලෙස් පවතින ආකාරය ගැන. කෙලෙස් ක්‍රියාත්මක වෙන ආකාරය ගැන. කෙලෙස් දුරු කරන ආකාරය ගැන කතා කරනවා. වචී කර්ම කුසල. වචී කර්ම කුසල. ତොර ඒවට මුල් වෙන්නේ චේතනාව. මනතම මනස. ତොර මානසික ක්‍රියාකාරීත්වය තමයි මුල් වෙන්නේ. ତොර ඒක කුසල චේතනා. ତොර කුසල චේතනා කියන්නේ පුඤ්ඤාභි සංකාරය. ତොර ඒ මත විඥාණය තියෙනවා. හැබැයි අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා සංඝරත්නයේ ගුණයන්. ඒ වගේම අපිට කතා කරන්න පුළුවන් තථාගතයන් වහන්සේගේ ඥානයන් ගැන. මේ 73ක් ඥාන තියෙන කතා කරන්න. සුතමේ ඥානය ගැන කතා කරන්නේ. ඒ සූ ධර්මයට අනුව සංවර වීමේ ඥානය ගැන කතා කරන්නේ. ඒ සීලමේ ඥානය. ඒ සීලෙන් සිත එකඟ කිරීමේ සමාධි භාවනාවේ ඒ ඥානය ගැන කතා කරන්නේ. හේතු ධර්මයන් පිරිසිඳ දන්නා ඥානය ධම්ම ටිති ඥානය ඒ ගැන කතා කරන්නකො. සම්මර්ෂණ ඥානය ගැන කතා කරන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය ගැන කතා කරන්නේ. උද්‍යව්‍ය ඥානය ගැන කතා කරන්න. ඕන තරම් තියෙනවා කතා කරන්න දේවල්. තියෙනවා. ඒ කතා කරන සෑම මොහොතකම ඇති වෙන්නේ වචී සංකාර කුසල. අර බොරු කතා කරනවට වැඩිය කේලම් කියනවට වඩා පරුස වචන කතා කරනවට වඩා වැඩකට නැති හිස් වචන කතා කරනවට වඩා ඒවා කතා කරන්නේ ලෝභයයි ද්වේෂයත් එක්ක. ඒ වචී කර්ම අපි කතා කරන්නේ ලෝභයයි ද්වේෂයත් එක්ක. එතන මෝහයක් තියෙනවා. මේ තථාගතයන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් ධර්මයේ අතිශය සවක්කාත ගුණය. තන සම්දිට්ඨික ගුණය, අකාලික ගුණය, එහිපස්සික උපනායක ගුණය, පච්චත්තං වේතිතං විඤ්ඤෝහීති. ඒ ගුණයන් ගැන කතා කරන්නකො. ධර්මයේ ගුණ ගැන. තන ඥානයන් ගැන කතා කරනවා. බලන්නකො සිතට එතකොට මොකක්ද ඇති වෙන්නේ? සිත තුළ මොනවද ගොඩනැගෙන්නේ? සිත තුළ ගොඩනැගෙන ආර්ය සත්‍ය. ඒ දර්ශනය ඒ කතා කිරීම තුළ මනසින් අවබෝධ කරගන්න ඒ දර්ශනය සම්මාදිටි. නිවැරදිව දකිනවා. නිවැරදි දර්ශනයක් එතන තියෙනවා. අනිත් එක චිත්ත සංකාර. තර කාය සංකාර, වචී සංකාර. වචී සංකාර කියන්නේ
විතක්ක විචාර. එතකොට විතර්ක කියන්නේ කල්පනා කරන, විචාර කියන්නේ සබලන. එතකොට විතක්ක විචාරයන් දෙක හැර අනිකුත් චෛතසික 52 මනෝ කර්ම. එතකොට අනිත් චෛතසික 52ම 50ම මනෝ කර්ම. විතක්ක විචාර හැරුණාම දැන් හැබැයි ඒකෙත් තියෙනවා. ඒකෙත් තියෙනවනේ. අකුසල චෛතසික තියෙනවා. අඤ්ඤ සමාන චෛතසික තියෙනවා. සෝබන චෛතසික තියෙනවා. සෝබන චෛතසික කුසල. සති. සද්ධා. වීරිය. තත්‍ර මජ්ජතත. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය ලෞතා චිත්ත ලෞතා කාය මුදුතා චිත්ත මුදුතා කාය උජිතා චිත්ත උජිතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කතා කරන්නකෝ. ඒව සෝබන චෛතසික. ඒව ගැන හිතන්නකෝ. මොනවද ඒක? චිත්ත සංකාර කුසල. ඒ පුඤ්ඤාභි සංස්කාර. තොර දානීය දින වෙලාවේ ඇති වෙන චේතනාව පුඤ්ඤාභි සංකාර. බුදුන් වඳින වෙලාවට ඇති වෙන චේතනාව පුඤ්ඤාභි සංකාර. ගාත කියන වෙලාවට ඇති වෙන චේතනාව පුඤ්ඤාභි සංකාර. සීල සමාදන් වෙන වෙලාවට ඇති වෙන චේතනාව කුසල චේතනාව. භාවනාවක් කරන වෙලාවට ඇති වෙන චේතනාව, එතන නීවරණ නැහැ, එතන කෙලෙස් නැහැ. ඒ වෙලාවට සිත කුසල. දැන් මේ චීතේදී නිවීම සඳහා මේව පුහුණු කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. මේකින් එක පුරුදු කරන්න ඕනේ. අර කාය කර්ම කුසල වෙනුවට කාය කර්ම කුසල. අර කාය කර්ම කුසල දන්නවා, කාය කර්ම කුසල තියෙනවා. ඒ තමයි පංචශීලයේ මුල් ධර්මතා තුන. සත්තු මෙරීම, හොරකම් කිරීම, වැරදි කාමසෙන් වෙන කිරීම. ඒ වෙනුවට කය හසුරවන්නකො සත්‍යයන්ට අභය දානිය දෙන්න. ඒ වෙනුවට කය හසුරවන්නකො අන්සතු දේවල් නොගන්න තැනට ගණ්ඩේපා තින් අල්ලන්නවත් එපානු ගිව. ඒව anu gi. වැරදි කාම සේවනයන්ගෙන් වැළකීම. ତେර ඒව කුසල. දැන් පුඤ්ඤාභි සංස්කාර, පුඤ්ඤාභි සංස්කාර, අනිජ්ජාභි සංස්කාර. දැන් අපිට වර්තමානයේ විඥානයක් අපි ඵල ධර්මයක් හැටියට හදාගත්තා නම් ඒ පෙර භවී පුඤ්ඤාභි සංස්කාර, පුඤ්ඤාභි සංස්කාර, අනිජ්ජාභි සංස්කාර, ඒ වගේම කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. ତେର කාය සංස්කාර කියන්නේ නම් ඉතර ආස්වාස ප්‍රසද්ද දෙකයි. ඒක පෙර භවයේ තිබ්බයි. ඒද වර්තමාන භවයේ ඒක සිද්ධ කරගන්නට ප්‍රත්‍ය වුනේ චිත්ත සංකාර නෙමෙයිද? වර්තමාන භවයේ ප්‍රතිසන්දි විඥානයත් එක්ක ගත්තනම් ජනක කර්මෙන් ප්‍රතිසන්දිය ගත්තනම් යුක්තාණු හද ගැස්ම ඇති වුණා. හෘද ස්පන්දනේ පටන් ගත්තා එතන. හෘද වස්තු රූපේ හටගත්තා. චක්කු ප්‍රසාද රූපේ හටගත්තා. සෝත ප්‍රසාද රූපේ හටගත්තා. ගාන ප්‍රසාද රූපේ හටගත්තා. ජීව ප්‍රසාද රූපේ හටගත්තා. කාය ප්‍රසාද රූපේ හටගත්තා. හෘද වස්තු රූපේ හටගත්තා. අන්න හෘද ස්පන්දනය කාය සංස්කාරය පටන් ගත්තා. හෘද ස්පන්දනය ඒ ක්‍රියාකාරීත්වය පටන් ගත්තා. හෘද වස්තු රූපය කර්මදායාදයක්. චක්කු ප්‍රසාද රූපය කර්මදායාදයක්. මෙන්න අපි හේතුන්ගෙන් හදපු ඵල ධර්මයන්. එතකොට ඒ හේතුන්ගෙන් හදපු ඵල ධර්මයන් අපි නැවතත් අපි හේතු ධර්මයන් බවට පත් කරගත්තොත් එහෙනම් අපිට අසංකත ධාතු හේවත් නිවන අරමුණු කරන්න බෑ. නිවන අරමුණු වෙන්නේ ඇයි? නිවන ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවයක් නෙමෙයි. අනිත් සියල්ල ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවයක්. එහෙනම් ප්‍රතිසන්දි විඥානයත් එක්ක පහළ වෙච්ච අර කර්මජ රූපකලාප භාව රූප ස්ත්‍රී පුරුෂ භාවය නිර්මාණය කළා. වෙන් කළා භාව රූප තුල. එතකොට දැන් ඒ ක්‍රියාකාරීත්වය පටන් ගත්තා. කය ක්‍රියාකාරීත්වය
ඇස කන නාසය දිව ශරීරය හෘදේ වස්තු හා අභව රූප හේතුන්ගෙන් ඵල නෙමෙයිද හේතුන්ගෙන් සකස් වෙච්ච ධර්මතාවයන් නෙමෙයිද හේතුන්ගෙන් සකස් වෙච්ච ධර්මතාව මොකද්ද හේතුව පෙර භවයේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිච්ඡාභි සංකාර ඒතර අනිච්ඡාභි සංකාර දැන් මෙතනට අදාළ නැහැ අපි මිනිස්සේ වශයෙන් ඉන්න නිසා අපි අරූපාවචර ධ්‍යාන නෙමෙයිනේ උපදවලා තියෙන්නේ එමනම් ආකාශ සංඥායතන භූමිය එම නැත්තම් විඥානච්ඡායතන භූමිය එම නැත්තම් ආකින්ඥායතන භූමිය එම නැත්තම් නේව සංඥා නසඤ්ඤායතන භූමිය අපි හේ නෙමෙයි ප්‍රතිසන්දි ගත්තේ අපි ප්‍රතිසන්දි ගත්තේ මනුස්සත් භාවයක් ඒකට කියන්නේ ජලාභුජ එතනයි අපි ප්‍රතිසන්දිය ගත්තේ ඒතර ප්‍රතිසන්දිය ගත්තා නම් එහෙනම් අපි කාය සංස්කාර එතකොට පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර දෙක අරන් ඇවිල්ලා තියෙනවා පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ඒ නිසා තමයි ඒ දෙකේම ඵල භුක්ති විඳින්නේ පුඤ්ඤාභි සංස්කාර වල ඵල භුක්ති විඳිනවා අරමුණු ඉටු වීම තුල අපුඤ්ඤාභි සංස්කාර වල ඵල භුක්ති විඳිනවා අරමුණු කඩවීම තුල අරමුණු ඉටු නොවීම තුල අපේක්ෂා භංගත්වය තුල ඒ අපුඤ්ඤාභි සංස්කාර වල ප්‍රතිඵල එහෙනම් පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ඒ දෙක අපිට එහෙනම් හේතුව හැදුවා එහෙනම් ඵලය භුක්ති විඳින්න ඒ තමයි විපාක විඥාණය දැන් ප්‍රතිසන්දි විඥාණයෙන් ප්‍රතිසන්දියක් අරන් දුන්නට දෙකටත් කර්මසිත 29ක් අපි මීට කලිනුත් පැහැදිලි කරලා දීලා තිනවා කර්මසිත 29ක් කියන්නේ කාරණිය. කාමාවචර මහ කුසල් සිත් 8යි අකුසල් සිත් 12යි රූපාවචර සිත් 5යි අරූපාවචර සිත් 4යි. 12 8යි 20යි 5යි 25යි 4යි 29යි. මේ 29 තමයි කර්මසිත්. ඒතොර කර්මයන් ක්‍රියාත්මක වෙන්නේ ওই සිත් 29 තුල. ඒින් එකක් තමයි ජනක කර්මයක් වශයෙන් අවසන අවස්ථාවට අරමුණු කරන්න වෙන්නේ. ඒකෙන් අරන් දෙන්නේ ජනකය කියන්නේ ජනක කියන්නේ ප්‍රතිසන්දියක් අරන් දෙන්න ප්‍රත්‍ය වෙච්ච ධර්මය. එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් කරගත්තදී අපි නැවතත් ප්‍රත්‍ය කරගත්තොත් එහෙනම් නිවන් දකින්න බැහැ. නෑ නිවන් දකින්න බැහැ. දැන් ප්‍රත්‍ය ධර්මයන්ගෙන් ඵල ධර්මයන් අපි උපදවා ගත්තා. හැබැයි ඒ ඵල ධර්මය අපි නැවත ප්‍රත්‍ය කරගන්නේ නැහැ. නැවත ප්‍රත්‍ය කරගන්නේ ඒ කොහොමද? දැන් විඥානයක් අපිට ලැබිලා තියෙනවනේ. ඒතකොට ප්‍රතිසන්දි ගච්ඡත් ප්‍රසන්දි විඥානයත් එක්ක ඉන්ද්‍රිය ධර්මයන් ඒතකොට චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, චිව්වා ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප, හෘදේ වස්තු රූප, භව රූප. දැන් ක්‍රියාව පටන් ගත්තා. දැන් ඒ ක්‍රියාව පටන් අරගෙන එතකොට දැන් ඉන්ද්‍රිය ධර්මයන් තොට එළියට ආවට පස්සේ මවගේ කුසෙන් එළියට ආවට පස්සේ ඇසට රූප දැర్శණේ වෙනවා. කනට ශබ්ද ඇහෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. ශරීරයට පහස දැනෙනවා. මනසෙන් අරමුණු ගන්නවා. දැන් ඒ තමයි ඵල ධර්මයන්. ඒකට කියන්නේ තර විඥානයේ තියෙනවා දැන් එතන නාම රූප දෙකක් තියෙනවා ආයතන හයක් තියෙනවා ස්පර්ශ හයක් තියෙනවා ඒ ඵල ධර්මයන් හැටියට මොනවැය ඵල හැටියටද අතීතයේ ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ ඵල භුක්ති විඳිනවා වර්තමානයේ අතීත හේතුන්ගෙන් සකස් වෙච්ච ඵල භුක්ති විඳිනවා වර්තමානයේ ඒ ස්පර්ශ හය නිසා විඳීම් හයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනා හයක් මේ ඵල හය අපි භුක්ති විඳින ගමන් අපි නැවත මේ ඵල ඒ කියන්නේ ආයතන හය මේ ක්‍රියාකාරීත්වයේ ඵල භුක්ති විඳින ගමන් අපි නැවත ඒ ආයතන හයම සකස් වෙන ආකාරයට හේතු හැදුවොත් එනං සංසාරය විඳිනවා ඒ තාක්කල් සසරය විඳිනවා එහෙනම් අපි නැවත විඥාන ඊතර විඥානයක් අපි අරගෙන ආවා නාම රූප ධර්ම දෙකක් හේතුන්ගේ ඵලයක් හැටියට හටගත්තා
ආයතන හයක් ඒ නාම රූප හේතුන්ගෙන් හටගත්තා. ඒ ආයතන හය හේතුන් ස්පර්ශ හයක් හටගත්තා. ස්පර්ශ හයක් නිසා අපි විඳීම් හයක් හදාගත්තා. දැන් අපි නැවත ප්‍රත්‍ය කරගත්තේ නැත්තම්, කියන්නේ නැවත උපකාර කරගත්තේ නැත්තම් අපි සසරෙන් මිදෙනවා. ඒ කියන්නේ අසංකත ධාත්ව අපි අරමුණු කරනවා. නැවත මේ කරුණ පහ නැවත සකස් වෙන්නේ නැහැ. මොකද්ද? විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා. නැවත සකස් වෙන්නේ නැහැ. එහෙනම් සකස් වෙන්නේ ප්‍රත්‍ය කරගත්තොත්. දැන් කොහොමද සකස් වෙන්නේ? දැන් සකස් වෙන ආකාරය දැනගන්න ඉපැ. මොකද සකස් නොවෙන තැනට අපි කටයුතු සිද්ධ කරගන්න නම් සකස් වෙන ආකාරය අපි අවබෝධ කරන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ. ඒ තමයි දැන් අපිට ශරීරයක් ලැබිලානේ තියෙන්නේ, සිතකුත් ලැබිලානේ තියෙන්නේ. දැන් මේ දෙකට කියන්නේ නාම රූප කියලානේ. දැන් ලැබිලා තියෙන ශරීරයෙන් දැන් හයක් අපි දන්නවා ආයතනනේ. අපි ගන්න මන ආයතනය කියන්නේ මනසනේ, සිත විඥානය. මනසින් ගන්න පුළුවන් අරමුණක් ඒකට කියනවා ධම්ම ආයතන කියලා. ඒ ධම්ම ආයතනය එහෙම නැත්නම් බාහිරින් මනසට අරමුණු කරන්න පුළුවන් කරුණු දෙකයි තියෙන්නේ. ඒ කරුණු දෙක තමයි නාමංච රූපංච. එක්කෝ මනසින් අපි රූපයක් අරමුණු කරන්න ඕනේ, එහෙම නැත්නම් මනසෙන් අපි නාමයක් අරමුණු කරන්න ඕනේ. ඒ නාමයක් අරමුණු කරලා අපි විඥානයක් හදාගන්නවා. ඔන්න ආය අලුතෙන් විඥානයක් හදාගන්නවා එතකොට. එහෙනම් පෙර භවෙත් අපි ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත අපි ආය ප්‍රත්‍ය කරගන්නවා. නැවත ප්‍රත්‍ය කරගන්නවා. ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත ප්‍රත්‍ය කරගන්නවා. ඒ කොහොමද? ඒ දැන් ආයි විඥානයක් හැදුනේ. මොකද්ද? මනෝ විඥානය. ආයි විඥානයක් හැදුනා. එතකොට එතන තියෙනවා මනෝ සම්පස්සය. මනෝ සම්පස්සය කියන විඥානය මනස බාහිර අරමුණක් අරගෙන සිතක් හැදුවා නම් එතන නියත වශයෙන්ම ස්පර්ශය තියෙනවා. දැන් එතකොට පෙර භවයේ අපි ප්‍රත්‍යයන්ගෙන් සකස් කරගත්ත දේ අපි නැවත ප්‍රත්‍ය කරගන්නවා. දැන් පෙර භවයේත් අපි ප්‍රතිසන්දි විඥානයක් තිබ්බා, නාම රූප දෙකක් තිබ්බා, ආයතන හයක් තිබ්බා, ස්පර්ශ හයක් අලුතෙන් හැදුවා, විඳීම් හයක් අලුතෙන් හැදුවා පෙර භවයේත්. දැන් ඒ ධර්මයන් ප්‍රත්‍ය කරගෙන එනම් වර්තමානයේත් අපි ඒ ටිකම හදනවා. වර්තමානයේ තේ ටිකම හදනවා. ඒ කොහමද? දැන් වර්තමානයේ අපිට මනසක් තියෙනවා, බාහිරින් අරමුණක් ගන්නවා, මනෝ විඥානයක් හැදෙනවා. එතකොට මේ මනෝ විඥානය මනසෙ තිබ්බ එකක් නෙමෙයි. බාහිර අරමුණත් මනසෙ තිබ්බ එකක් නෙමෙයි. ඒ අරමුණ අපි ස්පර්ශ කළා. මනසින් අරමුණ ස්පර්ශ කළාම මනෝවිඤ්ඤාණයක් හැදුවා. මනෝවිඤ්ඤාණයක් හැදුවා නම් එතන මනෝ සම්පස්සයයි. එතන මනෝ සම්පස්සය නිසා අපි විඳීමේ සිතක් හදනවා. ඒකට කියනවා මනෝ සම්පස්සජ වේදනා. අපි මේ විඳිනදී හඳුනාගන්නේ නිවැරදි ආකාරයට නෙමෙයි වැරදි ආකාරයට. විඳිනදී අපි හඳුනා ගන්නවා, ඒකට කියන්නේ සංඥා කියලා. ඒ සංඥාව අපි ගන්න වැරදි ආකාරයට. ඒ කොහොමද? අපි ඒක ප්‍රත්‍යයෙන් සකස් වෙන ධර්මතාවයක් හැටියට ගන්නේ නෑ, මම හඳුනාගත්ත දෙයක් හැටියටයි ගන්නෙ. ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ධර්මයක් හැටියට ගන්නෙ. එහෙනම් නැවතත් අපි ප්‍රත්‍ය කරගත්තොත් නැවතත් ආයි ඵල ධර්මය භුක්ති විඳින්න වෙනවා. මේක ගැඹුරුයි. හැබැයි මම බොහොම සරලව කියන්නේ, හිමින් කියන්නේ, කල්පනා කරලා තේරුම් ගන්න. ප්‍රත්‍යයෙන් සකස් කරනදී ඒ ඵල ධර්මයන් අපි නැවත ප්‍රත්‍ය ධර්මයන් කරගන්න, උපකාර ධර්මයන් කරගන්නවා.
තවත් භවයකට එහෙනම් එතන තියෙන්නේ සංකත ධර්මයන්ම විසක් අසංකත ධර්මයක් එතන නැහැ. ඒ කියන්නේ නිවන එතන නැහැ. එහෙනම් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන්මයි. එතකොට පෙර භවයේත් ඒකමයි ක්‍රියාත්මක වුනේ. එහෙනම් වර්තමාන භවයේත් ඒ ප්‍රත්‍යයෙන් සකස් කරන ඵල ධර්මයන්ම අපි නිර්මාණය කරනවා. දැන් මනෝ සංපස්සජ සංඥා. මනෝ සංපස්සජ චේතනා. මනෝ සංපස්සජ චේතනා. එතකොට චේතනා කියුව මොකක්ද? කර්මයයි. එතන මනසින් අපි ගොඩනගා ගත්ත කර්මයි. මනෝ සංපස්සජ චේතනා. දැන් එතකොට කර්ම ගොඩනගා ගත්ත කියන්නේ පෙර භවයේ හදපු එක ආයි හැදුවනි. ඇයි? පෙර භවයේ කර්ම හැදුවනි. එන වර්තමාන භවෙත් හැදුවනි කර්ම. දැන් එතකොට වර්තමාන පෙර භවයේ කර්ම හදපු නිසානේ වර්තමානයේ මේ පල ටික භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතාවයන් මේ පල ධර්මයන් අතීත හේතු ප්‍රත්‍යෙන්නේ. එහෙනම් නැවතත් අපි ඒවා හේතු ධර්මයන් හැටියට අපේ මනසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් ඉතින් ওই පල ටිකම න්යායි හම්බෙන්නේ. ඉතින් කොහෙද නිවනක් තියෙන්නේ? එතකොට කොහෙද අසංකත වෙන්නේ? ඒ තාක්කල් සංකතම තමයි. සංකත කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්තා. එහෙනම් අපි වර්තමානයේ අනාගතයේ ඵල උපදවන ධර්මය වර්තමානයේ ඒ ඵල උපදවන්න උපකාර වෙන හේතු ධර්මය ප්‍රත්‍ය ධර්මය අපි අවසන් කරනවා. අපි විනාශ කරනවා. ඒ කොහොමද? ඒක කොහොමද කරන්නේ? ඒක කරන්නේ චේතනාහෙවත් කර්ම කියන ස්වභාවයට මනෝ සංචේතන මනසේ සකස් වෙනා උචේතන. ඒ කියන්නේ චේතන කියන්නේ කර්මය. එතනට අපි සිත ගෙනියන්නේ නැහැ. එතකොට සිත එතනට ගෙනියන්නේ නැත්නම් ජනක කර්මයක් හදන්න බැහැ. ඒ කියන්නේ මතු භවයක් පිණිස මතු උපතක් භවයක් පිණිස අපි කර්මයක් හදන්නේ නැහැ කියන එක මනසින්. එතකොට මනෝ සංචේතන ආහාරයක් නැහැ සංසාර ප්‍රවෘතියට. මනෝ සංචේතන ආහාරයමයි සංසාරයට ප්‍රත්‍ය. මෙතවත් හතර තවත් ධර්මතා තුනක් තියෙනවා. ඒ කබලින්කාර ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර. ඒ ධර්මතාවෙනුත් ප්‍රත්‍යයි. විශේෂයෙන් මනෝ සංචේතන ආහාරය. ඒ කබලින්කාර ආහාරයත්, ස්පර්ශ ආහාරයත්, විඥාන ආහාරයටත් ප්‍රත්‍ය මනෝ සංචේතන ආහාරය. ඒ කියන්නේ කර්ම පිළියෙල වීම තුල තමයි අර කබලින්කාර ආහාරයත් අවශ්‍ය වෙන්නේ, ස්පර්ශ ආහාරයත් අවශ්‍ය වෙන්නේ, විඥාන ආහාරයත් අවශ්‍ය වෙන්නේ. එහෙනම් ප්‍රධාන වෙන්නේ මනෝ සංචේතන ආහාරය. එහෙනම් අපි පෙර භවයේ මනෝ සංචේතන මනසේ ගොඩනැගින්නා වූ චේතන අපි පෙර භවයේ හේතු ධර්මයන් වශයෙන් සකස් කරලා අපි දැන් ඵල ධර්මයන් වශයෙන් භුක්ති විඳිනවා. හැබැයි ඵල ධර්මයන් දුක්. ඵල ධර්මයන් තුල තියෙන දුක්. විඥානය තුල තියෙන දුක. එයි. විඥානය තුල දුක තියෙනවා කියන්නේ. විඥානය ඇති වෙනව නැති වෙනව. විඥානය තියෙන සේවය ස්වභාවයක්. විඥානය තියෙන ඉපද බිඳින ස්වභාවයක්. ඇතිව නැතිවන ස්වභාවයක් විඥානය තියෙන. ඉතාමත්ම කුඩා කාලයක් තුල. ඉතාමත්ම කුඩා කාලයක් තුල. එහෙනම් එතන තියෙන අනිත්‍ය ස්වභාවයක්. එතන තියෙන දුක්ඛ ස්වභාවයක්. අපි කැමති පවත්වන්නට. අපි කැමති දිගින් දිගට යනවට. එහෙම කරන්න බෑ. හටගත් ස්වභාවයේ බිඳිලා අතුරුදහන් වෙලා යනවා. ඒ විඥානය. එහෙනම් ඒක තමන්ගේ කැමැති හැටියට නෙමෙයි පවතින්නේ. අනාත්මයි. ඉතාමත්ම පැහැදිලි නිර්වෘත් ලක්ෂණ තුනක් තියෙනවා ඒ විඥානය තුළ අන්තර්ගතව. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒවට කියන්නේ ත්‍රිලක්ෂණය. ලක්ෂණ තුනක්. ඒ නිසා අපි චේතනා කියන තැනට අපි මානසිකාරය ගෙනියන්නේ නැහැ. අසංකත ධාතු අරමුණු කරන්න නම් නිවන අරමුණු කරන්න නම් අපි නැවත ඵල ධර්මයන් උපදවන තැනට අපි හේතුව හදන්නේ.
ඒ කොහොමද? මනස තියෙනවා. මේ භවයේ අවසාන චුතිය දක්වා මනස තියෙනවා. හැබැයි ඒක පවතින එකක් නෙමෙයි. ඒක ශණයක් ශණයක් පාසා ඉපද බිඳෙන ධර්මයක්. ඒකෙන් බාහිරින් ගත්ත ආරම්මණය රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නාමයක් වෙන්න පුළුවන්. රූපයක් නම් අයිති වෙන්නේ ධාතු ගොඩක්. නාමයක් නම් අයිති වෙන්නේ චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන. ධාතු ගොඩක් චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. පාත්තන්න බෑ. මහතකවත් පැවැත්මන්නේ. එහෙනම් ඒ ධර්මතාවයන් දෙක නිසා මනෝ විඥානය. ඒ ධර්මතාවය කියන්නේ මනස මනසින් අරමුණු කරපු ධර්මයක් එක්ක සම්බන්ධ වෙච්ච නිසා මනෝ විඥානය. ඒ මනෝ විඥානය එතන මනෝ සම්පස්සේයි. එතන මනෝ සම්පස්සේයි. එහෙනම් ඒ ස්වභාවය අපි බාරගන්නේ. එතනින් එහාට බාරගන්නේ. එතනින් එහාට පිළිගන්නේ. කොහෙන්ද පිළිගන්නේ? කොහෙන්ද බාරගන්නේ? මනසින්. මනසින් අපි එතනින් එහාට බාරගන්නේ නැහැ, පිළිගන්නේ. මොකද්ද? විඳීම අපි බාරගන්නේ. විඳීම බාරගත්තොත් ඒ විඳීමේ ස්වභාවයට අනුව සංඥාවට යනවා, හඳුනා ගැනීමට යනවා. ඒ හඳුනා ගැනීම ස්වභාවයට අනුව මනෝ සම්පස්සජා චේතනා අන්න සිත බලවත් අන්න කර්මයක්. දැන් කර්මයක් හැදුවොත් එහෙනම් ඒක සංකතයි. ඒ කොහොමද? මනස බාහිර අරමුණු දෙක නිසා මනෝ විඥාණය, තුන් කරුණ එකතුව මනෝ සම්පස්සයයි. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඳීමයි වේදනාවයි, විඳින දේ ස්වභාවයේ අනුව අපි හඳුනාගත්තා. හඳුනා ගැනීමේ ස්වභාවය අනුව සිත ශක්තිමත් කරා, සිතට බලයක් දුන්නා, සිතට ක්‍රියාකාරීත්වයක් දුන්නා. එහෙනම් හැදුවා කර්මයක්. එකයි කිව්වේ, ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ නැවත අපි හැදුවොත් එහෙනම් සංසාර ප්‍රවෘත්තියක් තියෙනවා. ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ නැවත අපි හදන්නේ නැත්තම්, මොකද පෙර භවෙත් අපිට මනසක් තිබ්බා. ඒ පෙර භවෙත් මනසින් අපි අරමුණක් ගත්තා. ඒ අනුව අපි පෙර භවයේ මනෝ විඥානයක් හැදුවා. ඒ කරුණ තුන එකතු වෙච්ච තැන පෙර භවෙත් මනෝ සම්පස්සයක් තිබ්බා. පෙර භවෙත් ඒ මනෝ සම්පස්සය නිසා මනෝ සම්පස්සෙන් වේදනා විඳීමක් හදාගත්තා. ඒ විඳීම හදාගත්ත දේ පිළිබඳව අපි පෙර භවෙත් හඳුනගත්තා. ඒ විඳීමේ ස්වභාවය පෙර භවෙත් හඳුනගත්තා. ඒ කියන්නේ සංඥාවත් හැදුවා කියන එක. ඒ හැදුවා විතරක් නෙමෙයි, ඒව ඇලුන තැන අපි උපාදානය කරගත්තා. එතකොට වේදනා උපාදාන, සංඥා උපාදාන, සංස්කාර උපාදාන. ඒ අනුව එතකොට පෙර භවයේ මනෝ සම්පස්සජා චේතනා, පෙර භවයේ අපි එහෙනම් චේතනාව හේවත් කර්මයක් හැදුවා. එහෙනම් මනෝ සංචේතන ආහාරයක් අපි පෙර භවයේ හදාගත්තා. ඒ ප්‍රත්‍ය ධර්මයයි, ඒකෙන් අපි ඵල ධර්ම ටිකක් හදාගත්තා. ඒ ඵල ධර්ම අපි නැවත වර්තමානයේ හේතු වශයෙන් සකස් කරනවද, එහෙම නැත්නම් හේතු අයින් කරනවද? හේතු අයින් කළොත් අසංකත ධාතු අරමුණු වේවි. හේතු හැදුවොත් එහෙනම් සංකතයි, අනාගත භවයටත් ඵල භුක්ති විඳින්න වෙනවා. එහෙනම් සසරින් ගැලවීමක් නැහැ. අතීතයේ ගැලවෙන්න බැරි වෙච්ච නිසා තමයි වර්තමාන භවයට ආවේ. වර්තමානයේ ගැලවීමේ ක්‍රමය, මේ ඉවත් වීමේ ක්‍රමය අනුගමනය කළේ නැත්නම් නැවත අපි හේතු හදලා ඵල ධර්ම භුක්ති විඳින්න වෙනවා. ඒ එහෙනම් අතීතේ ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන් නැවත සකස් කරනවද? ඒ සකස් කරන්නේ කර්මයි. ඒ සකස් කරන්නේ කර්මයි. ඇයි? අතීතේ සකස් කළේ කර්මයි. අතීත සකස් කළේ කර්මයි. එහෙනම් කර්මයට අනුරූප නේද චක්ක ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපය, ජීව ප්‍රසාද රූපය, කියන්නේ දිව, කාය ප්‍රසාද රූපය, ශරීරය, හෘද වස්තු රූපය, හෘද වස්තුව, භාව රූපය, භාව රූපය,
එනං චේතනාවෙන් නෙමෙයිද සකස් කළේ? කර්මයෙන් නෙමෙයිද සකස් කළේ? ඒතර නැවත අපි හදනවා නම් අපි හදන්නේ සසරක්. එනං අපි නැවත හදන්නේ සසරක්. ඒතර නැවත සසරක් හදනවද? එම නැත්තම් සසරෙන් මිදෙනවද? දැන් මේකේ අහලා තියෙන්නේ නිවීම පිණිස වර්තමාන භවයේ නිවීම පිණිස කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න කියන එක. ඉතින් වර්තමාන භවයේ නිවෙන්න නම් අපි සංකත ධාතු වෙනකොට හදන්න ඕනේ අසංකත ධාතුනේ. ඒ කියන්නේ හේතු වෙනකොට හේතු නිරෝධ කරන්න ඕනේ. හේතු හදනවා වෙනකොට. ඒ පෙර භවයේ හේතුන්ගෙන් හදාගත්ත. ඉතින් මේ භවයේ හේතු හදනවා නම් එහෙනම් කොහමද අසංකත වෙන්නේ? අසංකත කියන්නේ නිවන. සංකත කියන්නේ ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ. ඉතින් ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ අපි නැවත ප්‍රත්‍ය උපකාර කරගන්න. කාය සම්පස්සේ ජා චේතන. පෙර භවෙත් ඕක තිබ්බා. පෙර භවෙත් අපි ඒකනික් මං කිය පුඤ්ඤාභි සංස්කාර පුඤ්ඤාභි සංස්කාර මතනේ අපි වර්තමාන භවයට අවතීර්ණ උනේ. සංකාරපච්ච විඥාන. එහෙනම් පෙර භවෙත් අපිට කය තිබ්බා. හැබැයි ඒක මනුස්ස කයක් අනිවාර්යයෙන්ම. හැබැයි වෙන කයක් වෙන්නත් පුළුවන්. ඒක කියන්න බෑ මනුස්ස කයම තිබ්බේ කියලා. හැබැයි අපි පුඤ්ඤාභි සංස්කාරයක් අරමුණු කරලා තමයි වර්තමාන භවයට ආවේ. ඒ කියන්නේ මනුස්සාත්ම භවයක් ලබනවා නම් යම් කිසි කෙනෙක් අනිවත්ත වශයෙන් පුඤ්ඤාභි සංස්කාරයක් අරමුණු කරන්න ඕනේ. නැතුව මනුස්ස භවයකට එන්නේ නැහැ මේ ලෝකේ කිසි කෙනෙක්. ඒ රූප ටික සකස් වෙන්නේ නැහැ පුඤ්ඤාභි සංස්කාරයක් නැතුව. ඒ නාම ධර්මයක් නැතුව. මේ රූප ධර්මයන් ටික සකස් වෙන්නේ. එහෙනම් පෙර භවෙත් අපි කයක් තිබ්බා. ශරීරයක් තිබ්බා. ඒකකින් පහස්සත් අපි ලැබුවා. ඒ දෙක නිසා අපි සිතකුත් හැදුවා. කාය විඥානය. ඒ කාය විඥානේ එතන තිබුණේ කාය සම්පස්සේයි. මේ පෙර භවය ගැන කතා කරන්නේ. එතන තිබුණේ කාය සම්පස්සේයි. ඒ ස්පර්ශය නිසා අපි විඳීමේ සිතකුත් හැදුවා පෙර භවයේ. ඒ විඳීම දේ ඒ විඳපු දේ පිළිබඳව ඒ විඳපු ආකාරයෙන් අපි හඳුනාගත්තා. විඳපු ආකාරයෙන් හඳුනාගත්තේ ඒ හඳුනාගත්ත ස්වභාවය අනුව අපි සිතට ශක්තියක් දුන්නා. සිතට ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නා පෙර භවයේ. එතකොට පෙර භවයේ අපි හේතු හැදුවා නේ. මොනවාද හේතු? කය පහස දෙක නිසා සිත තුන් කරුණිකතු ස්පර්ශය ස්පර්ශය නිසා විඳීම කාය සම්පස්සජ වේදන ඒ විඳීමේ ස්වභාවය අනුව හඳුනා ගැනීම කාය සම්පස්සජ සංඥා ඒ හඳුනා ගැනීමේ ස්වභාවය අනුව සිතට බලයක් දුන්නා ශක්තියක් දුන්නා ඒ කාය සම්පස්සජ චේතනා දැන් අතීතේ හේතු හැදුවනේ එතකොට ඒ හේතු මොනවාද කර්ම කාය සම්පස්සජා චේතනා චේතනා කියන්නේ කර්මයයි එහෙනම් පෙර භවයේ අපි හේතු හැදුවා මොකටද ප්‍රතිසන්දි විඥාණයකට ප්‍රත්‍ය වෙන ධර්මයන් හැදුවා ප්‍රතිසන්දි විඥාණයකට උපකාර කරන ධර්මයන් හැදුවා මේ ඇස කන නාසය දිව ශරීරය හා සිත කියන ධර්මතාවයන් උපකාර කරගෙන දැන් එතකොට අපි ඒකත් හදලා තියාගත්තා. දැන් අර මනෝ සම්පස්සජා චේතන ඒකත් හදලා තියාගත්තා. කාය සම්පස්සජා චේතන ඒකත් හදලා තියාගත්තා. දැන් එතකොට වර්තමාන භවෙත් අපි ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ අපි නැවත හදනවද? දැන් ප්‍රත්‍යයෙන් අතීත ප්‍රත්‍යයෙන් හටගත්ත දේ තමයි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. එහෙනම් අපි අනාගත භවයටත් හදනවද මේ ඵල ධර්මයන්? එහෙනම් කොහොමද හදන්නේ? හදනවා. හදන්නේ හැබැයි ආර්ය පුච්චරය නෙමෙයි. ආර්ය පුච්චරය හදන්නේ. හදන්නේ පෘථග්ජන පුච්චරය. පෘථග්ජන පුච්චරය හදනවා ආර්ය පුච්චරය හදන්නේ. ආර්ය කියන්නේ ප්‍රඥාවන්ත පුච්චරයට. එයා ආර්ය පුච්චරය. පෘථග්ජන පුච්චරය කියන්නේ අඥාන පුච්චරය. එයා ලෝභයෙන් යුක්තයි, එයා ද්වේෂයෙන් යුක්තයි,
එයා මොහෙන් යුක්තයි. ඒ අනුව හදනවා එයා චේතනා. දැන් කාය සම්පස්සජ චේතනා හදන්නේ ලෝභය, දේශය, මොහය නිසා නෙමෙයිද? කයෙන් පහස හොයන්නේ ලෝභය නිසානේ. ඒක නොලැබෙන තැන ගැටෙනවනේ. එහෙනම් ලෝභය, දේශයට ඉඩ දුන්න මොහය. දැන් මේ ධර්මතා තුන නෙමෙයිද දැන් හැදුවේ? නැවත කර්ම භවයක්. වර්තමානයේ නම් හදනවද? එහෙනම් අතීතයෙන් ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ ප්‍රත්‍යයෙන් සකස් වුණා, දැන් කරන්න දෙයක් නැහැ වර්තමාන භවෙ. එහෙනම් වර්තමාන භවෙත් අපි ඒ ටිකම නම් කරන්නේ අනාගත ඵල. එහෙනම් ඵල නිරෝධයක් වෙන්නේ නැහැ. ඵලය නිරෝධ කරන්න නම් ඒතර අපි දන්නවා විඥානීය දුකයි කියන එක. නාම රූප දුකයි. ඒ දුක් වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන, සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ, ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන, උපාදාන ප්‍රත්‍යයෙන් කර්ම භව, කර්ම භව ප්‍රත්‍යයෙන් උප්පති භව, උප්පති භව ප්‍රත්‍යයෙන් ජාති, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ. තින දුක්නි නාම රූප ප්‍රත්‍යයෙන් හැදෙන දුක්. ତොර වර්තමානයේ නාම රූප දෙකක් තියෙනවා. එහෙනම් ඒෙන් හදන්නේ දුක්. ඒ ජරා මරණ මේ තියෙන්නේ පිහින්දම. පැහැදිලිවම තියෙනවනේ. ශෝක තියෙනවනේ. කනගාටු තියෙනවනේ. හැඬීම් තියෙනවා. ආයතන හය. ආයතන හය දුක්. ඇයි? ආයතන හයට ස්පර්ශයක් සිද්ධ වෙනවා. සලායතන පච්චය පස්ස. ස්පර්ශය නිසා විඳීම් හයක්, ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා විඳීම් හයට. විඳීම් ප්‍රත්‍ය වෙනවා ඇලීමට. ඇලීම ප්‍රත්‍ය වෙන උපාදානයට. උපාදානය ප්‍රත්‍ය වෙන කර්ම භවයට. කර්ම භවය ප්‍රත්‍ය වෙන උප්පත්ති භවයට. උප්පත්ති භවය ප්‍රත්‍ය වෙන ජාතියට. ජාතිය ප්‍රත්‍යයි ජරා මරණයට. දැන් ආයතන දුකයි. ආයතන හැ දුකයි. ස්පර්ශ හැ දුකයි. ඇයි? ස්පර්ශ ප්‍රත්‍යයි වේදනාවට. වේදනා ප්‍රත්‍යයි තණ්හාවට. තණ්හා ප්‍රත්‍යයි උපාදානයට. උපාදානය ප්‍රත්‍යයි කර්ම භවයට. කර්ම භවය ප්‍රත්‍යය උප්පත්ති භවයට. උප්පත්ති භවය ප්‍රත්‍යය ජාතියට. ජාතිය ප්‍රත්‍යය චරා මරණයට. ස්පර්ශය දුකයි. වේදනාව දුකයි. කොහොමද? වේදනාව තුළ ඇලෙනවා. ඇලීම තුළ තදින් ගන්නවා උපාදානය. උපාදානය ප්‍රත්‍යය කර්ම භවයට. නැවත කර්ම හදනවා. කර්ම භවය ප්‍රත්‍යය උප්පත්ති භවයට. උප්පත්ති භවය ප්‍රත්‍යය ජාතියට. පහළ කරන්න ජාතිය ප්‍රත්‍යය ජරා මරණයට. එහෙනම් විඥාන නාම රූප සලායතන පස්ස වේදනා පහම දුක්ද? එහෙනම් මේ ප්‍රවෘත්ති මොකද්ද? මේ පැවැත්ම මොකද්ද? මේ සසර ගමන මොකද්ද? දුක මත තියෙන. දුක මතයි මේ සංසාර ප්‍රවෘත්තියේ තියෙන, සසර ගමන තියෙන දුක මතයි. හොඳයි, විඥානයක් නැත්තම් නාම රූපත් නැත්තම් විඥානේ නැත්තම් නාම රූපත් නැහැ. නාම රූප නැත්තම් ආයතනත් නැහැ. ආයතන නැත්තම් ස්පර්ශයත් නැහැ. ස්පර්ශය නැත්තම් වේදනත් නැහැ. එහෙනම් පහම නැත්තම් දුකක් නැහැ. ඒ කොහොමද? ඒ විඥාණයට අවශ්‍ය කරන හේතුව අපි ඉදිරිපත් කළේ නැහැ. ජනක කර්මයක් සඳහා අවශ්‍ය කරන හේතුව, ඒ කියන්නේ ප්‍රතිසන්දියක් ගන්න, ජනක කර්මය කියන්නේ ඒක, ප්‍රතිසන්දියක් ගන්න අවශ්‍ය කරන අපි හේතුව හැදුවේ නැහැ. අතීතයේ හැදුව, දැන් කරන්න දෙන්නේ ඒකට. වර්තමානයේ හදන්නේ. ඒතර අතීතයේ අපිට අසංකත ධාතුව අරමුණු වුණේ. අසංකත ධාතුව කියන්නේ නිවන. එහෙනම් නිවන අරමුණු වුණා නම් පෙර භවෙ මෙහෙනවද? එන්නේ. එහෙනම් ආවේ අපි සංකත ධර්මයන් හදලා. ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්මයන් හදලා. දැන් අපි ප්‍රත්‍යෙහිවත් හේතුව නසනවා. එහෙනම් අනාගත භවයේ අනුප්පාද නිරෝධයක්. ඒ කියන්නේ හටගන්න තියෙන දේවල් වල නිරෝධයක් අපි වර්තමාන භවයේ සිද්ධ කරන්නේ. අනාගත භවයේ හටගන්නව නම් අනිවාර්යයෙන්ම ප්‍රත්‍ය ධර්මය ඕනේ. උපකාරයෙන් උපන් ධර්මය ඕනේ. ප්‍රත්‍ය ධර්මය ඕනේ. අනාගත භවයක් හදන්න නැත්නම් හදන්න බෑ. නැත්නම් හදන්න බෑ. සංස්කාර වලට කලින් විඥානයක් ලෝකෙ කොහොත් නෑ. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානය, ජනක කර්මයක් ලෝකෙ කොහොත් නෑ සංස්කාරයන්ට කලින්.
හැබැයි සංස්කාර නැමැති හේතු හැදුවොත් ආ එහෙනම් ලැබෙනවා. දැන් ඊට කලින් ප්‍රතිසන්ධි විඥානයක් තියෙනවද සංස්කාරයන්ට වලින් කලින්? බුදුරජාණන්ස දේශනා කරන මහණෙනි එහෙම දෙයක් ලෝකෙ වෙන්නේ. සංස්කාරයම තමයි ප්‍රත්‍ය විඥානෙට. සංස්කාරයන්ට ප්‍රත්‍ය අවිද්‍යාවමයි. අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රවමයි. ආශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශයමයි. ස්පර්ශය ප්‍රත්‍ය ආශ්‍රව වලට. හොඳට බලන්න. හොයන්ට. කාමයන්ට සිත ස්පර්ශ කරන්න ඕනේ කාමාශ්‍රව හදන්න. භවයන්ට සිත ස්පර්ශ කරන්න ඕනේ භවයක් හදන්න. දිට්ටි වලට සිත ස්පර්ශ කරන්න ඕනේ දිට්ටි ආශ්‍රවයක් හදන්න. අවිද්‍යාවට සිත ස්පර්ශ කරන්න ඕනේ අවිද්‍යාශ්‍රවයක් හදන්න. එතන හැදෙන ආශ්‍රව ඒක අවිද්‍යාවට ප්‍රත්‍යයි. අන්න අපි හැදුව හේතුව. එහෙනම් ඵලය අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව හැදුව හේතුවක් වශයෙන් සංස්කාරයන් නැමැති ඵලය හදන්න. ඒ සංස්කාරයන් නැමැති ඵලය හේතුවක් කරගත්ත ප්‍රතිසන්ධි විඥානීට. එහෙනම් අතීතයේ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන් සංකත ධර්මයන්, එහෙනම් වර්තමානයේ අපි ප්‍රත්‍ය ධර්මයන් ඉවත් කරනවා. ජීව සම්පසජා චේතන දිව බාහිර රස්ය දෙක නිසා සිත ජීව විඥානය කර්ණ තුන එකතු කරන ස්පර්ශයයි. ස්පර්ශයෙන් නිසා වේදනා ජීව සම්පසජා වේදනා. ତର ජීව විඥාන ජීව සම්පසජා වේදනා ජීව සම්පසජා සංඥා. ඒ විඳීමේ ස්වභාවය අනුව අප හඳුනා ගන්න. විඳින ආකාරය අනුව හඳුනා ගැනීමේ ස්වභාවයක් හදනවා සිතේ. සිතේ විකෘතියක් හදනවා. ඒ හඳුනා ගැනීමේ ස්වභාවය අනුව සිතට ශක්තියක් දෙනවා. බලයක් දෙනවා. රැඳෙන්න. නැවත නැවත එන්න. නැවත නැවත හට ගන්න. ඒ සිතට අපි බලයක් දෙනවා. ශක්තියක් දෙනවා. ඒකට කියව චේතන. ඒ තමයි ජීව සම්පසජ චේතන. දැන් ඒතර චේතනාව කියන්නේ මොකක්ද? කර්මයයි. දැන් පෙර භවයේ ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ධර්මය එතකොට වර්තමානයේත් අපි ප්‍රත්‍ය කරගන්නවද? එහෙනම් අනුපාද නිරෝධය සිද්ධ වෙන්නේ. ප්‍රත්‍ය අයින් කළොත් අනුපාද නිරෝධයක් තියෙනවා. ඒ කියන්නේ මතු හටගන්න බෑ. ඇයි? අපි අර සිතේ තියෙන බලය, සිතේ තියෙන ශක්තිය සුණු විසුණු කරනවා. ඒ කියන්නේ චේතනා අවහොසි කරනවා. ඒ චේතන අහෝසි කරනවා කියන්නේ කර්ම අහෝසි කරනවා. කර්ම අහෝසි කරනවා කියන්නේ කර්ම ශේ කරනවා. කර්ම ශේ කරනවා කියන්නේ කර්ම අවසන් කරනවා. හේතු අයින් කළා. ප්‍රතිසන්ධි විඥානය නිරෝධයි. එයාට අණ්ඩජහෝ ජලාබුජහෝ සංසේදජහෝ උපපාතිකෝ මොන තැනකවත් එයාට ප්‍රතිසන්ධියක් ගන්න ශක්තියක් නැහැ. එයාට බලයක් නැහැ. එයාට ක්‍රියාකාරීත්වයක් නැහැ. ක්‍රියාකාරී වෙන්න බෑ එයාට. ඒ හේතුව නැසලා තින්න. අනුපාද නිරෝධයක්. මතු හට ගන්න තියෙන දෙක නිරෝධයක්. ඒකට තමයි අසංකත ධාතුව කියන්නේ. නිර්වාණය. නිවන අරමුණු කරන්නේ. හේතුන්ගෙන්මයි හැදෙන්නේ. හැබැයි නිවන හේතුන්ගෙන් නෙමෙයි. අනික සියලු ධර්මයන් හේතුන්ගෙන් හැදෙන්නේ. ගාන සම්පස්සජා චේතන. එතන සකස් කරනවා කර්ම. අතීතයේත් ඒකම තමයි කලේ. අතීතයේ ප්‍රත්‍යෙම තමයි. අතීතයේ පෙර භවයේ අපට නාසයක් තිබ්බා. ගන්ධයන් ආග්‍රහණය කරා. ඒ ආරම්මණය ගත්ත ගන්ධ ආරම්මණය. හැදුවා ගාන විඥානයක් පෙර භවයේ. එතන අලුතෙන් ස්පර්ශයක් හැදුවා. ඒ ස්පර්ශය අනුව ගාන සම්පසජ වේදනා. ඒ විඳීමේ සිතක් හැදුවා. ඒ විඳීමේ ස්වභාවය අනුව හඳුනා ගැනීමේ සිතක් හැදුවා. ඒ හඳුනා ගැනීමේ සිතක් අනුව හදුවා සිතට ශක්තියක්, සිතට බලයක්, සිතට ක්‍රියාකාරීත්වයක්. ඒ චේතනාවයි. ජීව විඥාන ජීව සම්පස්ස ගාන විඥාන ගාන සම්පස්ස ගාන සම්පස්සජ වේදනා ගාන සම්පස්සජ සංඥා ගාන සම්පස්සජ චේතනා. අතීතය හදුවා. කර්ම හදුවා. ප්‍රතිසන්ධි විඥාණයට ආහාරයයි. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් ප්‍රතිසන්ධි විඥාණය. සංස්කාරයන් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒ නාසයේ ගන්ධය නැතුව ගාන විඥානයක් හැදෙන්නේ. ඒ කර්ණ තුන එකතු වෙන්නේ ස්පර්ශයයි. අලුතෙන් මාවේ.
ස්පර්ශය නැතුව විඳීමේ සිතක් නැහැ. විඳීමේ සිතක් නැත්නම් ඒ විඳීමේ ස්වභාවය හඳුනා ගැනීමේ සිතක් නැහැ. විඳීමේ ස්වභාවය හඳුනා ගන්න, විඳින දේ හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීමේ ස්වභාවයක් නැත්නම් සිතට ශක්තියක් නැහැ. සිතට බලයක් නැහැ, සිතට ක්‍රියාකාරීත්වයක් නැහැ. එයා හටගත්ත තැනම කඩාගෙන වැටෙනවා. හටගත්ත සැනෙන් එයා කඩාගෙන වැටෙනවා. එයාට නැකිටලා ඉන්න, එයාට ක්‍රියාකාරී වෙන්න බලයක් නැහැ, ශක්තියක් නැහැ. ඒ බලය ශක්තිය දෙන්නේ වේදනා සංඥා දෙකෙන්. විඳින හා හඳුනා ගැනීම. දැන් එතකොට ක්‍රියාකාරී. දැන් හෙදුවා. දැන් හදන්නේ අපි. එහෙනම් කොහෙන්ද හදන්නේ? වර්තමානයේ කර්ම හදන්නේ. චේතනා කියන තැනට මනසේ ක්‍රියාකාරීත්වය ගෙනියන්නේ. කරුණු හතරෙන් නැවැත්තුවා. නාසය තියෙනවා. ගන්ධයන් තියෙනවා. විඥානයත් හැදී. එතන ස්පර්ශයක් තියෙනවා, එච්චරයි. එතනින් එහාට නැහැ. ඇයි? විඳින්නේ? ඉතින් විඳින්නේ නැත්තම් ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්තම් උපාදානයක් නැහැ. උපාදානයක් නැත්තම් භවයක් නැහැ නේ. භවයක් නැත්තම් ජාතියක් නැහැ. ජාතියක් නැත්තම් ජරා මරණයක් නැහැ. එතන ශෝකයක් නැහැ, කනගාටුවක් නැහැ, හැඬීමක් නැහැ, දුක්ඛ දෝමනස්සයක් නැහැ. සියල්ල නිරුච්ඡන්ති. ඒ මොකක්ද? ඒ තමයි සංකත ධාතුව. ඒ තමයි නිවන. ඉතින් ධර්ම දේශනාව අවසන් කරනවා. පැක් බණ කිව්වා. පැහැදිලි වෙන්න ඕනි. එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ ගැන කම්පා වෙන්න එපා. කරන්න දෙයක් නැහැ. ඒක ප්‍රත්‍යයෙන් අපි හදාගත්තා. ඒ අවිද්‍යාව හේවත් මොහය නිසා. එහෙනම් අපි වර්තමානයේ අපි අවිද්‍යාවෙන් මිදුණා. අවිද්‍යාවෙන් මිදෙනවා. අවිද්‍යාවෙන් මිදෙනවා කියන්නේ මොහයෙන් මිදෙනවා. මොහයෙන් මිදෙනවා කියන්නේ දුකින් මිදෙනවා. අවිද්‍යාව හේවත් මොහය නැත්තං එයා දුකින් මිදිච්ච කෙනෙක්, අනිවාර්යෙන් දුකින් මිදෙනවා. එයා අසංකත ධාතුව අරමුණු කරනවා, ඒ නිවන. ඒ අරමුණු කරන්නේ ප්‍රත්‍ය ධර්මයන් ඉවත් කරලා. කියන්නේ උපකාර ධර්මයන් අයින් කරලා. උපකාර ධර්මයන් සිද්ධ වෙන තාක්කල් ප්‍රවෘත්ති හේවත් පැවැත්මක් තියෙනවා, සංසාර ගමනක් තියෙනවා. එහෙනම් නිවීම පිණිස උපකාර වන කරුණු කීපයක් පහදලා දුන්නේ. හොඳ ගැඹුරුයි හැබැයි. ගැඹුරුයි, මම දන්නවා ගැඹුරුයි කියලා. මම පුළුවන් තරම් සරලව කිව්වේ. ඒකට වැඩිය සරලව කියන්න අමාරුයි. කොහොමද ඊට වැඩිය බෙදන්නේ? හිමින් කිව්වා. එකින් එක තේරුම් කරා, පැහැදිලි කරා. අරමුණු හැදෙන ආකාරය, චේතනා සකස් වෙන ආකාරය, කර්ම පිළිරෙමන ආකාරය, ඒ කර්මයට අනුරූපව ඵල හැදෙන ආකාරය, හේතුඵල. හොඳයි. මේ පින්බර දායකත්වය මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා නොම්බර 91 පැරකුම්මාවත උයන්දන කුරුණෑගල පදිංචි අනෝමා විජේසිංහ බන්දුල චිත්‍රා රූපිකා දීපා මද්දුම බණ්ඩාර මාලනී යන සහෝදර සහෝදරයන් පිරිස විසින් සදැහැති දායකත්වය දරලා තිබෙනවා. අරමුණ 2022 සැප්තැම්බර් මාස 20 දිනට දෙවර්ෂ පූර්ණය යෙදෙන රේණුකා වෙරළගම සොහයුරියටත් පරලෝසපත් දෙමව්පියන් ඇතුළු සියලුම මියගිය ඥාතීන්ටත් අපවත්ීවදාළ සියලුම සංඝරත්නයටත් ධර්ම දාණයෙන් චනිතවන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී නිර්වාණ සුවය සාක්ෂාත් වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පත්තිය සැලසේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් අමා මහ නිර්වාණ සුවයම ලැබේවා. එමෙන්ම සුජීවත්ව සිටින සියලුම ඥාති මිත්‍රාදීන් තතලක් වාසී ලෝකවාසී සියලුම දෙනාටත් නිදුක් නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන්නේ අපේක්ෂාවන්නේ ආකාරයෙන්ම ඉටු වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒ නම් සඳහන් කළ නොකළ තවත් කවුරු හෝ යත්නම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. හිදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. හිදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. හිදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. දෙවියන්ට පින් දෙමු.
ආකාසට්ටා ච බුම්මට්ටා දීපානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීපානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීපානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්ඛන්තු මං පරන්ති රැස් කරගත්තන තප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන සෑම දෙනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වතා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවත අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි මෝහක්ඛයෝ නිබ්බානං